නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ දැමුසෙනින් එසෙනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අයිබෝන් සුබෝදසනක් බොහොම ආදරෙන් ඔබව පිළිගන්න ඕන දවස් දෙකක විරාමයකට අනතුරු හරියට බැලුව දවස් තුනක විරාමයක් නේද මොකද ප්‍රධානම කාරණාව තමයි පොසොන් පුර පසළොස්වක පොහොය දිනේ දීලා තිබුණා පහුගිය සිකුරාදා දිනේට ඉතින් මේ සිකුරාදා දිනේ නිවාඩුවත් එක්ක ඊයේ දවස එතකොට සෙනසුරාදා දවස තුනක් ඔබට ජීවිතේ නිවාඩු විදිහට ලැබුණා මේ පහුගිය සතියන්තේ කාල සීමාව. හැබැයි ඉතින් දැන් නම් නිවාඩු ඕනේ නැහැ කියලා නේද ඔබ ඉන්නේ. අපි මේ පහුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ උද්ගත වෙච්ච තත්ත්වයත් එක්ක ඒ සියලු කරුණු කාරණා ගැන සලකලා බලලා නේද COVID-19 එහෙමත් නැත්නම් කොරෝනා තත්ත්වයත් එක්ක මේ අපිට පොඩ්ඩක් වෙනස් වෙන්න සිද්ධ වුණා. ජීවිතේ අපේ එදිනෙදා විදිය වෙනස් කරන්න සිද්ධ වුණා. හැබැයි දැන් හැමදේම කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබේ කටයුතු ඔබට පොඩ්ඩ පොඩ්ඩ කලින් විදිහට නේද ආපහු පටන් ගන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් විශේෂම කාරණාව පාසල් දරුවන්ගේ පුංචි දරුවන්ගේ දේවල් නම් තවමත් ඒ විදිහටම ක්‍රියාත්මකයි. ඉතින් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට වැඩිහිටියෙක් විදිහට ඔබේ පවුලේ වගකීම ඔබ අතේ තියෙනවා සහ මේ රටේ වගකීමත් ඔබ අතේ තියෙනවා. මේ හැම දෙයක් එක්කම ඔබේ ජීවිතය සැලසුම් කරනකොට සමහර වෙලාවට ජීවිතේ මේ කැමති හැමදේම අපිට ලැබෙන්නේ නැහැනේ නේද? ඔබට එහෙම ලැබිලා තියෙනවද? මට නම් කැමති හැමදේම ලැබිලා නැහැ. සමහර වෙලාවට අපි කැමති දේවල් ලැබෙනවා, සමහර වෙලාවට අපි අකමැති දේවල් ලැබෙනවා. මේ හැම දෙයක් එක්කම ජීවිතේ අපි ලැබෙන විදිහට ඉදිරියට ගමන් කරන්න තමයි සිද්ධ වෙන්නේ. හැබැයි මේ වෙලාවේදී සමහර වෙලාවට ඔබේ ජීවිතය අකමැති දේවල් එක්ක සටන් කරනකොට ජීවිතේ සමහර විට ඔබේ ජීවිතෙන් කඩා වැටිච්ච අවස්ථා ඇති අනන්ත අප්‍රමාණ. එහෙම වෙලාවට ඔබ හිතනවා නම් මේක මේ මට වැඩක් නෑ, මට තමයි මෙහෙම උනේ, මට මේ ලැබිච්ච ජීවිතෙන් වැඩක් නෑ, මම මේ ඔක්කොම දමලා ගහනවා කියලා සමහරට එහෙම සිතුවිල්ලකත් ඔබ විටක ඉන්නට ඇති. හැබැයි මෙන්න මේ උදාහරණෙත් එක්ක ඔබේ ජීවිතය ගැන හිතලා බලන්න. උදාහරණ දෙකක් තියෙනවා මං ගාව. එකක් තමයි අලියා. අලියා දන්නේ හැලුනේ මේ අලියා කොච්චර ලොකු සතෙක්ද කියලා. ඒ නිසා අලියා අලියාගේ තරම දන්නේ නැහැලු. ඒකට හොඳම උදාහරණය තමයි මේ පුංචි කාලේ දන්වැල් වලින් ගැට ගහලා තිබ්බේ අලියා පුංචි කාලේ. මේ දන්වැල් කඩා ගන්න උත්සාහ කරාම අලියාට බැරි වුණා. ඉතින් ලොකු වුණාම ඒ දන්වැලෙන්ම තමයි අලියාව ගැට ගහලා තියෙන්නේ. ලොකු වුණාම ඉතින් ඒ දන්වැල් කඩන එක අලියාට මහා ලොකු දෙයක් නෙමෙයි. හැබැයි අලියා උත්සාහ කරන්නේ නැහැ. මොකද එයාට මතකයි අර පුංචි කාලේ ඒ දන්වැල් කඩා ගන්න බැරි වෙච්ච එක. ඒ වගේම තමයි ඔබ තරු දැකලා තියෙනවා නේද? තරු කොච්චර එළියයිද කියලා කල්පනා කරලා බලන්න. ඉරට හඳට සාපේක්ෂව එච්චර මේ එළිය නැතුව ඇති නේද? ඔව් ඒක ඇත්ත. හැබැයි මේ තරුව අපිට එච්චර පොන්චියට පේන්න තරුව ඈත තියෙන හින්දා තරුව ළඟට ගිහිල්ලා බැලුවොත් තරුව කොච්චර ලොකුයිද කියලා ඔබට බලා ගන්න පුළුවන්. ඔබේ ජීවිතෙත් අන්නේ මේ විදිහයි. ඔබ කොච්චර ලොකුයිද, ඔබට කරන්න පුළුවන් සීමාව කොච්චරද කියලා සමහර විට ඔබ තවම දන්නේ නැතුව ඇති. ඒ නිසා උත්සාහ කරලා බලන්න ඔබේ සීමාව හොයාගන්න. ඒ සීමාව ඇතුළේ ඔබ බලාපොරොත්තු වෙන මේ අරමුණ වලට යන්න නේද? ඔබ බලාපොරොත්තු වෙන හැඟීම් දැනීම් මේ සියල්ල නතු කරගන්න ඔබේ ජීවිතේට ඔබට හැකියාව උදා වෙයි. කොහොම වුණත් ඒ සියලු ප්‍රාර්ථනා ඉටු වෙන ලස්සන සුබ සුන්දර වාසනාවන්ත දවසක් බවට අද දවසේ පත් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද දවසේ සඳුදා පියුම් වෙලා අපි මේ විදිහට ආරම්භ කරන්නේ. ඉතින් අද දවසේ වැඩසටහන විස්තරය ගැන කතා කරනකොට මුලින්ම සුබ දවස විශේෂාංගය හරහා අපි සූදානම්ින් ඉන්න ඔබට මේ ज्योतिष्यट अणु विशेष अंद दवसे वास्तु विद्यावट अणुक हों निवसकिन कारण कथाकर इन अणतुर डेंगू नवत हिस्सवागे आकार अभी दकीनो कॉविड 19 सौबटेगन अमतक निरोगी सुविशेषांगे हर हेगन अभी कथाकर इन अणतुर निवस इंदम ओबे दक्षता उपयोगी करगने निर्माण कपूरवट करगन आकार विशेषांगे तोलन ओबट कील सुनो अद दवसे अवसन भागे खाताबी व्यंकर पुरुष पार्श्वेट तहनम ගෙදර ඉඳගෙන දැන් මේ දවස්වල මේ රූපලාවන්‍යාගාර එහෙම වහලානේ නේද? දැන් නම් ටිකෙන් ටික ඒව ඇරෙනවා. නමුත් ඔබට ගෙදර ඉඳගෙනම ඔබේ රූපේ ලස්සන කරගන්න කොහොමද දෙයක් එකතු කරගන්නේ කියන කාරණාව ගැන අපි කියලා දෙනවා. උදැසන 10 වෙනකන් රැඳිලා ඉන්න අපි අපේ අද දවසේ පළවෙනි විශේෂාංගයට යමු. එන්නේ මේ සුබ දවස. ඉතින් සුබ දවස වෙනුවෙන් අද සඳුදා දවසේ සාමාන්‍යයෙන් අපි වෙන් කරන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ලක්ෂ්මන් නියුලියනගේ මහත්මයා වෙනුවෙන්. එතුමා අද දවසේ අපිට එකතු වෙනවා. ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ඔබතුමා පිළිගන්නවා. සුබම සුබ උදෑසනක්. හරි. ඉතින් අද දවසේ අපි විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්නේ. විශේෂම කියලා කියනවත් බෑ ලක්ෂ්මන් මහත්මයා. අපි ගිය සතියේනේ පොරොන්දුවක් දුන්නා අපිට කතා කරලා ඉවර කරන්න බැරි වෙච්ච මාතෘකාවක ඉතිරි කොටස ඒ සියල්ල අවසන් කරන්න පුළුල් මාතෘකාවක් නිසා ඒ සියල්ල වෙනුවෙන් අද දවසත් වෙන්
වෙන්කර ගන්නවා කියලා. ඒ තමයි වාස්තු විද්‍යාව. වාස්තු විද්‍යාව නැත්නම් වාස්තු දෝෂ. ඔබතුමා කතාව නතර කරේ කොටස් තුනකට මේක බෙදෙනවා කියලා. අපි මේ පළවෙනි කොටස ගැන විතරයි කතා කරේ. අද දවසේ ඉතිරිය සහ එදා මතකයක් චුට්ටක් අපි එකතු කරගමු. එතනින්ම පටන් ගමු. ඒ අතරතුර ඔබට අපි මතක් කරනවා 0119 299 0119 0119 299 299 මැදිරිය තුර කතා අංකය ඔබ වෙනුවෙන් විවෘතයි. ඔව්. එක තැනකදී අපි ඉදිරිපත් කරනකොට සජීවී දුරකතර ඇමතුමකට ගියා. ඒක එහෙම යට ගියා. ගොඩක් අය මං ගෙදර ගියාම තිලිනි මයෙන් අහනවා ඔයා අර කියන්න ආපු මොනවද අර වාස්තු දෝෂ පොදුයි. ඔව්. අද එතනින් පටන් ගමු. සාමාන්‍යයෙන් මේ වාස්තු දෝෂ වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ වාස්තු දෝෂ තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය කොටස් තුනකට කඩන්න පුළුවන්. එක භූමි දෝෂ. ඉදම් දෝෂ කියලාත් කියනවා. ඔව්. භූමි දෝෂ. දෙක නිර්මාණ දෝෂ. ඒ නිර්මාණ මේ යකෙ පෙරෙතෙක් කුඹහන්නේ කරන දෙයක් නෙමෙයි තමා විසින්ම කරගන්න. නිර්මාණ දෝෂ. එතකොට ඊගාව එක තියෙනවා නැකත් දෝෂ. වැරදි වෙලාවක වැරදි තැනක වැරදි වැඩක් කරපුවාම ඒක නැකත් දෝෂයක්. දැන් අපි දාරාන පාත වර්ෂාවක් තියෙනකොට මුදු යන්නේ නැහනේ. මාළු අල්ල නැහැ යන්නේ. ඝන වර්ෂාවක් තියෙන වෙලාවට ගෙවිලියෝ මේ මේ ගොවි මහතාගේ බිරිඳට ගෙවිලිය වීතම්බන්නේ. ඒ වේලන්න විදිහක් නැහැ. එතකොට ඒ වගේ අවතිතියෙන් ගස් කපන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රධාන දෝෂ තුන මොනවද? භූමි දෝෂ, ඒකට ඉදම් දෝෂ කියලාත් කියනවා, නැකත් දෝෂ, නිර්මාණ දෝෂ. මේ කියන තුන ආයි දෙකට බෙදෙනවා. පේන්න තියෙන දෝෂ සහ නොපෙනෙන දෝෂ. දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන දෝෂ කියලා. දෘශ්‍යමාන නම් මොනව හරි කරගත්ත හැකි. ඔව්, ඒක නම් ඉතින් පේන්න තියෙනවා නම් මොනව හරි කරන්න පුළුවන්. නොපෙනෙන දෝෂ. ඒ නොපෙනෙන දෝෂ එක පැත්තක් ඔබ ගීසරේ මයින් ඇහුවා. ඔව්. ඊටත් වඩා මේ එක කවුරු හරි වාස්තු මේ විද්‍යාව දන්න කෙනෙක් ගිහිල්ලා ඒ ගෘහනේ ගෙදර ආයට පෙන්වුවම තමයි ඒගොල්ලෝ දකින්නේ. එහෙම පෙන්න ගන්න කෙනෙක් ගෙන්න ගන්නත් එලාව හොයනවා. ඔය ඒකට පුදුම ඇහක් තියෙන්න ඕනේ. පුදුමාකාර ඇහක් තියෙන්න ඕනේ. පුදුමාකාර මම පොඩි දිදර්ශනයක් කියන්නම්. මේ ඔය ගේක තියෙනවා මේ ආලෝක සහ වායු කුරුස දෝෂය කියලා එකක්. ආලෝක සහ වායු කුරුස දෝෂය. මම මේ වාසු විද්‍යාව ගැන කතා කළාට මම මේ පොදු කරුණු ටිකක් පමණයි අද ඉදිරිපත් කරන්නේ. මේක පළල් පුළුල් විෂයක්. මේකේ ප්‍රධානම කරුණු ටික පමණයි මම කරා. දැන් ඔය දොරවල් තුනක් හෝ ජනෙල් තුනක් හෝ දොරවල් දෙකක් හෝ ජනේලයක් හෝ ජනෙල් දෙකක් හෝ දොරක් එක කෙලින් එනෝ නම් වාතය ආලෝකයේ එක සරල රේඛාවක් දිගේ එකට යනවා එනවා. ඔය තුනේ එකක් ප්‍රධාන දොරක් නම් ප්‍රශ්නේ ගාක් දුර දිගේ යනවා. එතකොට ඒ ආලෝක සහ වායු කුරුස දෝෂයට දෙපැත්තේ අංශක 90කින් දොරවල් දෙකක් හෝ ජනෙල් දෙකක් හෝ කින් ආලෝකයේ කැපුණහම තුනට දෙකේ එතන තියෙනවා ආලෝක සහ වායු කුරුස දෝෂය කියලා එකක්. ඒකෙදර ජීවත් වෙන කොයිම්ම කෙනාට උනත් කලකිරීමක් ඇති වෙනවා. සිවි දිවි නසා ගන්න හිතෙනවා. තිලිනි මේක මේ කඩගාටුවෙන් උද කියන්න පුළුවන්. එහෙම ගෙවල් දෙකක් මගේ ජීවිතේට දැක්කා. ඒකෙදර සිවි දිවි නසා ගැනීම තිබුණා. පක්ෂීව හැදුවට පස්සේ ඔබතුමා කියන්නේ ගෘහ මූලිකයාටද ඉන්න හැමෝට මෙහෙම තත්තු දා වෙන්න පුළුවන්. දැන් වැරදි දශාවක් වැරදි උපදශාවක් ඒ රාෂ්ට්‍රකයක් අපි කියන්නේ කාලය හොඳ වෙලාව හොඳ නැති ඕනේ. එහෙම වැරදි දෙයකට ආපුවාම එතනින් ඒ වැරදි දෙය ගත කරන එක්කෙනාට තමයි ඒක ගොඩක් බලපාන්නේ. ඒක හරියට ශාරීරික ප්‍රතිශක්තිය නොමැති කෙනෙක් නිදැල්ලේ ඉන්නකොට එයාට විෂ බීජ ආක්ක වෙලා යාව ලෙඩ කරනවානේ. එතකොට ප්‍රධාන කාලේ කියන්නේ ගත කරන මහ දසා, අතුරු දසා, විදසා, ප්‍රාණ දසා එහෙම තියෙනවා. එතකොට ඒවැ යම් කිසි ප්‍රශ්නයක් ඒ පස්සේ බුදුදහම අනුව කර්ම දෝෂයක් නම් අන්න මතුවෙලා ඒ වාසු දෝෂෙත් එක්ක එකතු වෙලා ගහනවා. අයිත් නැහැ බිම දිගා වෙන්නම ගහනවා. ඒ ගහපු තැන් මම දැකලත් තියෙනවා. එතකොට ඒක එකක්. ඒ නොපෙනෙන දෝෂ. පේන දෝෂ කියන්නේ ඉතින් මේ 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 ගෙදර උළුහු ගාන, ජනෙල් ගාන, අර මේ ඒ වගේ දේ. ඒවා බොහොම සරලයි. මෙතෙන්දී නොපෙනෙන පේන දෝෂ 100ක් ගේක තියලා ඒ 100න් 99ම අයින් කළා. එක නොපෙනෙන දෝෂයක් තිබ්බොත් ඒක ලොකු ප්‍රශ්නයක්.
ඒක දකින්න ඒක අන් අයට පහදා දෙන්න පුදුමාකාර යුවක් ඇස් දෙකක් දැනුමක් තියෙන්න ඕනේ ඉතින් ඒක මේ දවසේ දෙකෙන් සතියෙන් දෙකෙන් පොතක් දෙකක් කියවල බෑ ඒක කරලා කරලා පරපුරුද්ද තියෙන්න ඕනේ ඒක තමයි විශේෂඥ දැනුම ඉතින් ජ්‍යොතිෂයේ වාස්විද්‍යාව ඔබට දුන්නේ උඩ ඉන්න දෙවියන්ගේ මාර්ගයේ ඉෂුවර් ඉෂුවර් කියන්නේ මේ දෙවියොත් දෙවියන්ගොත් මිනිස්සයත් අතර හිටපු සිත දියුණු කරගත්ත ඩිවයින් පවර්ස් දිව්වේ මේ බලයක් තිබිච්ච අය එහෙම අයගේ මාර්ගයෙන් හම්බෙච්ච මේ උතුම් දායාදේ මේක හසුරවනකොට හරි කල්පනාවෙන් හසුරවන්න ඕනේ මිනිසුන් අර සමනලේ මලකින් රොන් ගන්නේ කෙසේද අපි ගෙදකට ගිහිල්ලා පරික්ෂා කරපු පමණින් ඒ ගෙදරගේ මුලේ අවුල් නොකර බලන්න ඕනේ. මොකක්ද මුලේ අවුල් කරන අතන කඩන්න මෙතන කඩන්න මෙතන වහන්න අතන දක් ඒක නෙමේ ජ්‍යොතිෂයේ වාස්විද්‍යාව. හොඳයි දැන් ඔබතුමා අපිත් එක්ක ගිය සතියේත් කතා කරා මේ විදිහට කොටස් තුනකට බෙදෙනවා කියලා ඒ කොටස් තුන පිළිබඳවත් අපි දැන් කතා කරා භූමි දෝෂ ගැන කතා කරනකොටද මේ පාද බෙදීම කියන මාතෘකාව ඉදිරියට එන්නේ සහ මොකද්ද පාද බෙදීම කියලා කියන්නේ ඔව් දැන් පාද බෙදීම් වර්ග දෙකක් තියෙනවා ලෝකේ එකක් දේශීය ක්‍රමයේ සහ ಭಾರತೀಯ ක්‍රමයේ දේශීය ක්‍රමයේදී පාද පහක් තිබුණා නමුත් අර ගුරු මුෂ්ටි තියලා එකක් හැංගුවා ज्योतिषे दर पुराण ज्योतिर्वेदिया गेदर क्लियन एम वचन दाल हंगर दठ गया तो ज्योतिर्वेदी कोल दाल हनवा मठ वाट्सएप कला केन्द्र एक पणि महादशा पणि महादशा पैर ज्योतिर्वेदिया पावित कली पणि के अन्य राहुट पणि गे महादशा එතකොට නා දැන් ඒ වගේ නම් තියෙනවා හංගපු දේවල් තියෙනවා හංගපු දේවල් හරි පාද බෙදීම ගැන කතා කරන්න කලින් ඔබට මම පොන්චි අවස්ථාවක් දෙන්න දුරකථන නැවතුමක් තියෙනවා 0195 299 299 0115 299 299 අපි මැදිරියේ දුරකථන අංකයට ගාමිණී මහත්මයා අයිබුවන් සුබ දැසනක් ඔබතුමාට අයිබුවන් හරි ඔබතුමාගේ ජන්ම පත්‍රයේද පරීක්ෂා කරවා ගන්න අවශ්‍ය වන්නේ ඔව් අපිට උපන් දිනය සහ වේලාව සඳහන් කරන්න රූපහිනී යන්ත්‍රයේ ශබ්දයක් කොහොමම පොඩ්ඩක් අඩු කරා නම් ඔබතුමා අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වුණා නම් අපිට පහසුවෙන් කතා කරන්න. හරි. හොඳයි හොඳයි. අපිට වෙලාව කියන්නකො මේ දිනය කියන්නකො. 1965. හරි. 7:13. 7:13. 1965 7:13. හ්ම්. වෙලාව ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ ලක්ෂ්මන් යුලියනගේ මහත්මයා තමයි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් ගැටලු කොහොමද ඇති වෙන්නේ සහ ඒ අදාළ කරුණු කාරණා පිළිබඳවයි අපි අද දවසේ කතා බහ කරමින් ඉන්නේ. හරි. ඔව් ගාමිණී මහත්මයා මේ මේෂ ලග්නේද ඉපදුනේ? ඔව් මේෂ ලග්නේ. හා. මීනද මේෂද? මේෂලු. මේෂ මේෂ මීන වෙන්න බෑ මේ නෑ 12 කුත් ගන්න ඉපදුනේ. ඔබගේ ඔබ මේෂ ලග්නේ සවුඳා දවසක ඔය පෝසල නැකතේ දෙවන පාදයේ පුර පසලොස්සක දවසක ඉපදීලා තියෙන්නේ මහේන්ද්‍ර යෝගිය විෂ්ටිකරණය. හරි. එතකොට ලග්නාධිපති කුජ ඉන්නේ 6. ඊට සුබ තැනක මේ මේ දැනට ගත කරන මහා දසාව. රාහුගේ මහද පණිගේ දසාව. අපි දේවදී 2021 පෙබරවාරි 19 වෙනකන් යනවා එන අවුරුද්දේ 19 වෙන. දැන් මේ රාහු ඔබගේ කේන්දරේ උපත්ති කේන්දරේ ගුරුත්වකලත් දෙවි. ගුරු මේෂ උෂභ දෙවි ගුරු දෙකේ රාහුත් එක්ක හිටියම ගුරුගේ බලය වැඩි. දැන් ඔය කටහඬ යොදවා රාජකාරී කරන අයගේ ගුරු සිකුරු තමයි මේ විදිහට. ඒකට බොහෝ සංකීර්ණ විෂයන් ඔය සරල ලෙස අන් අයට පහදා දීමේ ශක්තිය ධෛර්යය ඒ දැනුම ඇති වෙන. ඒ කියන්නේ මේ පූර්ව ජම්මේ නංගේන දෙයක් තමයි ඒක කුසලයක් ඔව් කුසල හැබැයි මේ
රාහුමා දසාව ඔබගේ කේන්දරේ මේ කුජගේ ලග්නාධිපතිගෙන් පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රාහු ඇවිල්ලා රාහුට තේරුම් ගෙන වැඩ නොකොලොත් යම් ප්‍රශ්න රෝග පීඩා. සෙම පිත මේදේ වැඩි වීම නිසා රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ තුල තමාගේ දෛනිකව මේ බෙහෙත් පාවිච්චි කරන්න පවා සිද්ධ වෙනවා. සෙම පිත මේදේ මේදී කියේ මේ කොලෙස්ටරෝල් වර්ග හතරක් තියෙනවා ඒ ඒකක් වැඩි. ඔව්. ඉතින් ඔබ සෞඛ්‍ය ගැන පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේෂ ලග්නේ චන්ද්‍රයා ඔබගේ උපත් කේන්දරේ නමේ ඉන්නේ කොහොමද විදේශගත වෙන යෝගයක්. මම දන්නේ ගාමිණී මහත්තයා විදේශගත වුණාද කියලා. විදේශගත වීමට වාසනාව ගැන දෙන පීඨීමක් ඒක. ගාමිණී මහත්මයා ඔබතුමා විදේශගත වෙලා හිටපු කෙනෙක්ද? නැහැ. ආ. ඔව්. දැන් මේ වෙලාවේදී ඔබගේ ඔය කේන්දරේ බාධක ගහය සෙනසුරු ඉන්නේ 10යි. එතකොට උපතේ චන්ද්‍රයා හිටි තැනින් යනවා. ඔබ අවුරුදු 5ක වෙලේ ඉඳන් ගත කරනවා ජම්ම ඒ රාෂ්ට්‍රකය. රාහු මා දශාව ජම්ම ඒ රාෂ්ට්‍රකය ආපුවාම බුදුදහම අනුව කියලා පූර්ව ජම්මේ අකුසල කර්ම මතුවි ඵල දිය හැක. ඒක ඵල දෙන්නේ දෙකයි. ආදායම රැකියාව ව්‍යාපාරය සෞඛ්‍ය. ඔය දෙක අතර තමයි දෝලණය වෙන්නේ. සෞඛ්‍ය සාදා. ඉතින් මේවට යම් යම් දේවල් කරන්න ඕන. එතකොට මෙහෙම කෙනෙක් අද අපේ මාතෘකාවේ යටතේ ඉඩමේ නිවසේ වාස්තු දෝෂයක් තියෙනවා නම් මේ රාහුගෙන් මෙන්න මේ කියන ඒ රාශිකෙන් එන අසුබ තත්ත්වේ දෙගුණකින් වැඩි වෙනවා. එතකොට ඒවට පිළියම් යෙදීම තමයි ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේදී ඉෂියවරු වාස්තු දෝෂ මොනවද කියලා හඳුන්වගෙන ඒකට ඉවත් කරන්න කියලා මේ පත්තේදී. සතුරු පීඩා චිත්ත පීඩා ඒ වගේ දේවලුත් එනවා. හැබැයි ඉතින් මේ 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 හොඳට ආයුෂ තියෙනවා මේ මහත්තය. හරි. එන්න මැරෙන්නේ නැහැ. බය වෙන්න එපා. පොඩි තල්ලුවක් දෙන්නම්. ඔබ බුදුදහම ආදාහන කෙනෙක්ද? ගාමිණී මහත්තයෝ. ඔව් මං හිතන්නේ දුරකතනේ රැඳෙලා නැහැ. අපි කියමු එතකොට ආදාහන. දැන් ඒ එයාගේ ඉෂ්ට දේවතාවා තමයි ශ්‍රී ස්කන්ධ. ඔය අට අධිපති තමයි එයාගේ ලග්නාධිපති කුජ. අට උපචේෂ්ඨානයක් හයේ ඉන්නේ කුජ 3 6 11 9 ඉන්නකොට එහෙම කෙනාට ප්‍රතිපත්ති ගරුකෝ පින් කළා මේ කේන්දරේ ජ්‍යොතිෂ විශ්ව දේවතාවට අනුමෝදන් කළොත් එයාගේ නසීබිත උදව් ගන්න පුළුවන්. හරි අපි මේ විදිහට කරන්න ගියම ඔබතුමාට වැඩිතර තොරතුරු අවශ්‍යයි නම් දුරකථන අංකය තුමන්ගේ මම තව ස්වල්ප වේලාවකින් ඔබට මතක් කරන්න මේ හරහා එතුමා මුණ ගැහෙන්න ඔබට කාලය වෙන් කරවා ගන්න පුළුවන්. දැන් අපි පාද බෙදීම ගැන කතා කරා සහ මේ පාද බෙදීම ගැන පොඩි තව කරුණු තියෙනවා අපිට කතා කරන්න. සහ ඒකත් එක්කම ලක්ෂ්මන් මහත්මයා මේ ප්‍රධාන දොර කොහොමද අපි සකස් කරන්න ඕනේ මේ ඔක්කොම එකතු කළා මට තනි පිළිතුරක් ලබා දෙන්නකෝ. ප්‍රධාන දොර දාන්න ඕන තැන් තියෙනවා. නමුත් ප්‍රධාන දොර දානකොට ඒ ඒ ගෙදරකට එක දොරක් දෙබේනේ තියෙන්නේ දොරක් දෙකක් තියෙනවා තුනක් තියෙනවා. තනි දොර දාන්නේ හිරගෙවල් වලට වයින් ස්ටෝස් වලට සත්තු ඉන්න තැන් වලට ධාන්‍යාගාර වලට. ඔව්. තනි දොර තියෙන්නේ. දැන් අපි මේ රිමාන්ඩ් එකට හිරගෙවල් වලට තමයි දාන්නේ. ඉතින් ගයක් හිරගයක් රිමාන්ඩ් එකක් වයින් ස්ටෝස් එකක් කරගන්න එපා. ඉතින් ඒ නිසා දැන් මේ අපිට කොරෝනා පණිවිඩේ දුන්න ගොඩක් පණිවිඩ තියෙනවා මම ලබන සතියේ මේ පණිවිඩ ටික තේරුම් කරලා දෙන්න. පෙරගමන් රතේ වන්නම් මම. දොරක් දානකොට දොරවල් 2 3 4 දාන වෙලාවල් තියෙනවා. දැන් මේ පොතේ තියෙනවා දොරවල් දාන ක්‍රම 16ක්. දැන් ඒ 16ට දැම්මට හරියන්නේ නැහැ. ජ්‍යොතිෂයේ වාස්තු විද්‍යාවේ තියෙනවා ද්වාතිෂත් මහ ద్వාරපල චක්‍රය කියලා එක. ద్వාත්‍රිෂත් මහ 32ක් ద్వාර දාන ස්ථාන කීපයක්. එක මහභාරතයේ ශිවරු දුන්න ක්‍රමය දේශීය ක්‍රමේ නන්දා ජයා භද්‍රා පූර්ණ කියලා මේ තිති ක්‍රමේ අනුව තියෙනවා. මෙන්න මේ ద్వාර චක්‍රයයි මේ තිති චක්‍රයයි දෙක පටලෝගෙන ගොඩක් අය පාද බෙදීම් වලදී පටලෝ ගන්නවා. ගෙයි බිත්ති අත්‍යවරම් මත යන බිත්ති සලකා ద్వාතිෂත් මහ ద్వාරපල චක්‍රය අනුව තමයි දොර දාන්න කිව්වේ. දිශාවත් වැදගත් තැනත් වැදගත්. ඒක හරියට කෙනෙක් උපදිනකොට උපදින දිනයයි වෙලාවයි තැනයි අනුව තමයි දොර දාන දිශාව දොර දාන තැන ඒ චක්‍ර දෙකට අනුකූල වෙන්න ඕනේ. නේ පොදුවේ ගත්තම අපිට කියන්න බැරිද මෙන්න මේ දිශාව වලට දාන එක? බෑ එහෙම කියන්න බෑ ජෝත. ඒක ඉතින් දැන් නෑ අපි අහලා දෙනවා උතුරට හොඳයි දකුණට හොඳයි. දැන් අපි මනුස්ස මූණක් ගත්තොත් නහය තීන තැන කට ගිහිල්ලා කට තීන තැන නහයට තියලා කන් දෙක තීන තැනට ඇස් දෙක ගිහිල්ලා ඇස් දෙක තීන තැනට කන આવොත් ඒක විකෘති. හැම දෙයක්ම විකෘති නැතුව ප්‍රකෘති තත්ත්වයේ තියෙන එක තමයි
ජෝතිෂයේ හිරු එළිය පිටිසිඳු වාතාශය ඒ ගේ තුල සංසරණය කරන සිස්ටම් එකක් තියෙනවා. ලංකාව හරිය අමුතුයි. ලංකාවට සුළං එන්නේ ඊශාන දිග මෝසම් සහ නිරිත දිග මෝසම්. මේ දෙකෙන් තමයි සුළඟ වෙන්නේ. එතකොට ওই සුළඟ නැති දෙක තමයි ගිනි කොණයි වයඹයි. එතකොට ගිනි කොණට මේ කුසිය දාන්න කියලා කිව්වේ ඒකයි. එයි සුළං සංසරණයේ කරන දිශාවල් වලදී කුසිය දාපුවම කුසිය වලට කෑම ඉස්සරහට අවටට වටේට යනවා. අද ගෙදර මෙන්න මෙහෙම හදනවා. දක්ෂ ගුයන කෙනෙකුට සුවඳින් කියන්න පුළුවන් ඒ කෑම මොනවද කියලා සහ කන්න පුළුවන්ද බැරිද? දැන් මට නම් පුළුවන්. මොකද මම පොඩි කාලේ ඉඳන් උයන් ඉගෙන ගත්තා ඉතින් ඒ නිසා ඒක පස්සේ යන්නේ නැහැ. එතකොට ගිනි කොණට දාන්න කිව්වේ අර සුරන් සංසරණේ නැති නිසා. දැන් ඔන්න පස්සයක් එනවා ගිනි කොණට දාන්න බෑ. ගිනි කොණ තමයි අපේ මේ තාත්තා ඉන්නේ. අපේ ගෙදරත් තාත්තා හිටියේ ගිනි කොණ කාමරේ. එතකොට ඒකේ ඔපොසිට් එක. ඒකේ විරුද්ධ පැත්ත තමයි වය. වයමට දාන්නද? වයම තමයි අපේ ගෙදර දැන් දාලා තියෙන. ඕගොල්ලන් ගෙදරටත් ඒක දැන් මේ මේක නැති වුණු පොතේ තියෙන පළියටම ඒක අනුගමනය කිරීමනේ මේ වාස්තු විද්‍යාව. මේක කල්පනා කරන්න. මොකද්ද බුද්ධි? දැන් ඔය ප්‍රධාන දොරට උඩින් මොනවාද මේ මේ ලී එකතු වෙන්න හොඳ නැහැ. එහෙම නැත්නම් යටලී තියෙන්න හොඳ නැහැ. ඔය වගේ කරුණුත් තියෙනව නේද? එහෙම. ඔව් යටලී බුදුල්ලි කාඩු පරාල කියලා වර්ග තුනක් තියෙනවා. දැන් පරාල සාමාන්‍ය පරාල ගැන නෙමෙයි අපි මේ කියන්නේ. ප්‍රධාන. ප්‍රධාන. මුදුල්ලි මුදුල්ලියට සමාන්තර වෙන මූලප්පරාල සහ කානුපරාල. කානුපරාල කියන්නේ මුදුල්ලියට දෙපැත්තේ වදින දෙක. එවැනි එකක් යට ප්‍රධාන දොර විතරක් නෙමෙයි සාමාන්‍ය දොරක් උනත් තියන්න හොඳ නැහැ. ඒක විද්‍යාත්මක පැත්තක්. වහලේ බර ඉන්නේ උළුවස්සට. උළුවස්සට ආපුවාම උළුවස්සේ මැද හිස්. එතකොට අර බරට දෙපැත්ත පුපුරන. එතකොට ප්‍රධාන දොරක නම් මතයක් තියෙනවා ඒ ගෙදර ප්‍රධාන ගෘහමූලිකයාට අනවශ්‍ය බර පීඩනය ප්‍රශ්න එනෝයි කියලා. පිටිපස්සේ දොරට આવොත් ඒක ගෙදර ගෘහදිය. ඉතින් ගෘහදිය අසදීපයි බේත් ප්‍රතිකාරල් බොනවා. සමහිත තාමත් බොනවත් ඇති. ඒ විතරම අර ගෙවල් වල ඉන්න බෑ මේ මට අල්ලන්නේ නෑ මේගේ කියන ඒ ප්‍රශ්නේ නෝ. මේ වාස්තු දෝෂ පිළිබඳ ඒව ඉදිරිපත් වෙන ප්‍රතිඵල විවිධයි. විවිධ. සමානක් ගෙවල් වල ජීවත් වෙන අය මේ අඹ සැමිය වුණා දවසකට වචන දෙකක් කතා කරන්න වැඩක් නැහැ නේ පෞල් ජීවිත අනිවාර්යෙන් හරි ඔව් මොකටද එහෙම ඔව් පිළිවෙලට ලැස්සන්ට නේද hina වෙලා සන්තෝෂෙන් පාවිච්චි කෙදිරි දැන් අර පාදපෙදීම් ගැන කියනකොට දේශීය පාදපෙදීම් ක්‍රම කීපයක් තියෙනවා පේත පාදේ දැන් මේක මම එදත් කිව්වා පෙරේත නෙමෙයි කුම්භාන්න යක්ෂ රාග රාක්ෂ පාද ප්‍රේත ප්‍රේත කියලා කියන්නේ මිය ගිය ඉවත් කළ අයින් කළ යුතු තේරුම අර්ථයේ තියෙන. හරි දෙක මනුෂ්‍ය පාදේ. ඉදමක මනුෂ්‍ය පාදේ තමයි ගේ ආරම්භ කරන්න ඕනේ කී අතිවාරම් මට්ටම අතිවාරම් සීමාව දාන්න ඕනේ. ඊගාවට තියෙනවා දේව පාදේ. දේව පාදේට මැද්දේ තියෙනවා බ්‍රහ්ම පාදේ. බ්‍රහ්ම කියන්නේ අති උතුම්. දේව කියන්නේ උතුම්. බ්‍රහ්ම කියන්නේ අති උතුම් කියන එක. හරි එතකොට ඒකේ මැද්දේ හංගලා තියෙනවා මේ භාවිතේ නැති ශූන්‍ය පාදේ. අතිශයෙන් උතුම් අතිශයෙන් උත්තම අතිශයෙන් පූජනීය අතිශයෙන් වන්දනීය අතිශයෙන් ගෞරවනීය පාදේ තමයි ශූන්‍ය පාදේ. අද ගොඩක් අය දන්නේ නැහැ මේක තියෙන්නේ කොහෙද කියලා. එතන වෙසිකිලි වලක් අත හොදන කරාමයක් කුසියක් අපවිත්‍ර වෙන තැන දැම්මම ඉතින් ඒ ගෙදෙට්ට මැස්ස වෙනවා සත්තු වෙනවා මේ තමරක් අය කියන්නේ හිටි අඩිය මේ රැට සර්පයෝ වෙනවා නොයික් නොයික් ගූමි වෙනවා ගෙම්මු වෙනවා රටේ නැති පස්සේ ගෙම්මු වෙනකොට සර්පය වෙනවා ඒ දෙක එනවා දැන් ඔය මිදුල් වල පොකුණු හදනවනේ ඔව් සමානක් අය හදපුවාම ඒවැයි මේ මෙඩියු ඇවිල්ලා බිත්තර දා උන් ආපුවාම ඉතින් සර්පයන්ට හොද චීස් එකක් ඒක ඉතින් ගෙන්න ගන්නවා අපි එක එක පස්සේ ගෙන්න ගන්නවා දැන් පොකුණක් කියන එකක් මේ විශාල වත්තකට පීටන්න ඕන තැනක් තියෙනවා හරි නමුත් අපි මේ පර්චස් පහේ හතේ අටේ දහය දොළහේ ගෙවල් වල මේවා කරන්න හරි අමාරුයි මේවා බුද්ධිමත් වෙන්නට ඕනේ එහෙම පොගුණක් දාන්න ඕනේ ඒ පොගුණට ආවරණ දාන්න ඕනේ පිළිසිදු වෙන්න මේ යන්ත්‍රයි කරන්න ඕනේ එහෙම නැත්නම් විමතුරු ඇවිල්ලා බිත්තර දාලා යම් යම් ප්‍රශ්න එනවා දැන් මේ ඒක විශේෂයෙන් කියන්න ඕනේ මේ වැඩසටහනේ මේ වැස්සක් වහලා පායන වෙලාවක් තියෙනවා ඉතින් මඳුරවන්ට රජ මඟුල් ඇතිවන විදිහට ඌව පීටවන්න එපා
හොඳයි අපේ ඊළඟ විශේෂාංගේනොත් අපි සූදානමින් ඉන්නේ ඩෙන්ගු ගැන කතා කරන්න මේ දවස්වල හරියට මේ කරදරයිනේ ඩෙන්ගු නිසා නේද කොරෝනා වගේම ඒ තත්ත්වයටම අපිට අවධානය යොමු කරන්න වෙලා තියෙනවා ඒ නිසා අන්න ඒ වගේ මේ වාස්තුම විතරක් නෙමෙයි මේ වගේ ඔබේ දැනුම ඒකට එකතු කරගන්න එක හොඳයි නිවසක් සකස් කිරීමේදී ඉතින් ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍යාඥ ලක්ෂ්මණී ඔලියරගේ මහත්මයාත් එක්ක අද දවසේ අපි කතා කරමින් ඉන්නේ දැන් ඔබතුමා ගාවට හරියට එනවා වෙලාවල් හදාගන්න ගෙවල් වලට ගෙටෙක දින්න එහෙම නැත්නම් මුල් ගල තියන්න එහෙම නැත්නම් උළුවස්ස තියන්න මේ වගේ විවිධ කරුණු වලට නිවසක් හදද්දී අපි කොහොමද මේ වෙලාව නැත්නම් නැකත් සකස් කිරීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මට කෙටි පිළිතුරක් තමයි අවශ්‍ය වෙන්නේ ඔබතුමාගේ ඔව් දැන් මං ගාවට එන අයව මං ආපහු හරවලා දිනවා ගොඩක් වෙලාවට හරවන්න වෙනවා ඇයි එනවනම් ඇයි ඉතින් මේ ගෙදර මහත්තයා කේන්දරේ විතරයි ගේන්නේ ඔව් අපේ මහත්තයාගේ කේන්දරේ විතරයි අපි ගෙනාවේ එයා තමයි හම්බ කරන්නේ එයා තමයි ගේ හදන්නේ සල්ලි ගන්න ලෝන් ගන්න බැංකු යන්නේ කටයුතු කර. දැන් ගෙදරක ඉන්නේ මහත්තයා විතරද? ඔව්. ඒ නෝනා ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා ළමයි ඉන්නවා මුණුපුරා ඉන්නවා මිනිපි ඉන්නවා. ඒක තමයි සස්තාවක් කියලා කියන්නේ පිරිසක් එකතු වී එකට වැඩ කරන ස්ථානය. වෙන රට අපේ රටේ නම් මන් දන්නේ නැහැ. සද්දාව කියන්නේ මොකද්ද කියනවා. මේ පවුලක් කියන්නේ අම්මා තාත්තා ඉන්නවා. එතනින් ගියාම අබුසැබියෝ ඉන්නවා දරුවෝ ඉන්නවා මුණුපුරෝ මිනිපිර ඒ ඔක්කොගෙම ඉන්න තැන තමයි නිවස ඒ ඔක්කොටම යහපත් ස්ථානයක් වෙන්න ඕනේ වාසය කරන ඔබගේ නිවස එතකොට පුරුෂයා විතරද ඉන්නේ ස්වාමි පුරුෂයා විතරද ගෙදර ඉන්නේ ඒ ගෘහ නිය නැද්ද ළමයි නැද්ද අම්මා තාත්තා නැද්ද මතක තියාගන්න ගේකට මුල් ගලක් තියෙනකොට නැකත් හදනකොට මේ ගෙදර ඉන්න සියල්ලංගේම උපජම්ම නැකත අතිශයින් වැදගත් නැකතක් තියෙනවනේ හැම එක්කෙනාටම එතකොට මේ හදන ගේ ක්ෂේත්‍රඵලයේ අනු වෙනවා ආයාදී වර්ගයේ කියන එක ගුණ නක්ෂත්‍රය. ඒ කියන්නේ ද්‍රවය කියලා ඉස්සර කිව්වා. තව තව නමක් ඉස්සර තිබුණා ද්‍රවය ගෘහ පින්ඩේ කියලා තිබුණා. ඒකට අද කාලේ නම ක්ෂේත්‍රඵලය. අත්‍යවාරමේ පිටින් පිට ක්ෂේත්‍රඵලය වැඩි කිරීම අට බෙදීම 24. ඒකෙන් එනවා ගුණ නක්ෂත්‍රය. ගුණ නක්ෂත්‍රය ගෘහ මූලිකට ගෘහණියට අර බාලම දරුවාට ගෙදර වැඩිපුර ඉන්න අයට සම්පත් සේම සාධක පරමෛත්‍රී මෛත්‍රී නැකතක් වෙන්න ඕනේ ජ්‍යොතිෂ වාස්තු විද්‍යාවේ මායේශිවරය කියනවා ගෙදර ගෝමෝලිකයාගේ නැකතයි අර ගෘහ නැකතයි දෙකම එකක් වුණොත් එයාට මරණය ගෙන දෙන්නේ ගෙබිම් ශාත්‍රයේ වාස්තු විද්‍යාවනොත් ගෙබිම් ශාත්‍රයේ පර්මානි සප්පවාමි ශූරීන් ලියපු පොතේ 22 වෙනි පිටුවේ ඒක පැහැදිලිවම කියලා තියෙනවා එතකොට නැකත් පිළියෙල කිරීමේදී ඒ බව දන්න කෙනෙක් යන්න ඕනේ ස්වාමි පුරුෂයාගේ බාහිරියාවගේ විතර නෙමෙයි ගෙදර දරුවා බාලම දරුවා පිරිමියෙක් නම් පුතෙක් නම් අපි එයා ගැන විශේෂ අවධානයක් යොමු කරනවා ලංකාවේ සිරිතක් තියෙනවා තිලිනේ බාලම දරුවට තමයි ගේ දෙන්නේ කියලා දැන් මේක මේ මේ ලියාපදිංචි වෙච්ච ප්‍රකාශනයක් නෙමෙයි ඉතින් ඒ නිසා ගෙදර වැඩිමල් අය විවාහ වෙනවා විවාහ වෙලා යනවා එනවා තැම්පත් වෙනවා වෙන නිවාස හදනවා එතකොට තමයි යා දෙන්නේ අහලා තියනද ඔය වචනේ යා දෙන්නේ ඵල දෙන්නේ එතකොට ඒක උරුමයක් ද මොකද්ද මන් දන්නේ එහෙම එකක් තියෙනවා එතකොට මෙන්න මේ කියන අයගේ නැකත් ටිකයි ඒ ගෙදර ගෘහ නක්ෂත්‍රයයි ඒ දෙක ඒ ගේ මුල්ගල් තියෙන කූඤ්‍ය ගහන එතනින් ගියාම කපණ අත්‍යවර කපණ මුල්ගල් තියෙන තැන ප්‍රධාන නිදංගල් තියෙන තැන ඒ වෙලාවේදී තියෙන නැකතයි මේ තුනම මොනවද ජම්මණ කට්ටික ගුරුව නක්ෂත්‍රය ඒ වැඩේ කරන දවසේ තියෙන නැකත මේ තුනම මිත්‍ර නැකත්තක් වෙන්න ඕනේ නැත්නම් ඒගේ අතරමඟ නතර වෙනවා ඒගේ වාසුන්නේ ලහොරකම් කරනවා ඒගෙදර ක්ෂේත්‍රඵලය වෙනස් වෙනවා ඒගෙදෙට සතු වෙනවා වාගෙට තියාගෙන හරි දැන් මේ වගේ පුල් මාත්‍රකාවක් තමයි ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාව කියලා කියන්නේ සහ විශේෂයෙන් අපි පියුම් බිලට මෙවැනි අධ්‍යක්ෂින් සහිත ප්‍රවීණෙන් සම්බන්ධ කරගන්නේ තන්නේ හේතුව නිසා ගයක් හදලා ඔබේ දැනුවත්කම හෝන දැනුවත්කම නිසා වර්තමානයේ ඔබට උද්ගත වෙලා තියෙන තත්ත්වෙන ඔබට මිදෙන්න දැන් මේ ගේ කඩන්න ඔබේ අතේ සල්ලි නැති වෙන්න පුළුවන් නේද ප්‍රායෝගික නැති වෙන්න පුළුවන් ඉතින් ඒවට සරිලන විදිහට හොඳ පිළිතුරක් ඔබට ලබා ගන්න පුළුවන් මෙවැනි අය මුණගැහිම හරහා ඒ නිසා අපි ඒ වගකීමක් කොට සලකා තමයි ඔවුන් දැන් අවුරුදු ගණන
වෙලාවක තිස්සේ සම්බන්ධකම අපි ගොඩනගා ගන්න. ඉතින් ඔබට අපි මතක් කරනවා එතුමන්ගේ දුරකථන අංකය. අපිත් එක්ක සම්බන්ධ වුණේ ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍යාක්ෂ ලක්ෂ්මන් යුලියනගේ මහත්මයා. එතුමන්ව සම්බන්ධ කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා 0115 10 829 0115 10 829 සහ 0112 88 67 0112 88 67 කියන දුරකථන අංක හරහා ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍යාක්ෂ ලක්ෂ්මන් යුලියනගේ මහත්මයාට කතා කරන්න වෙලාව වෙන් කරගන්න. තව ටික වෙලාවකින් කතා කරන්න. මොකද එතුමන් තාම අපිත් එක්ක ඉන්නේ. මේ ප්‍රශ්න හරියට එතුමන්ට දෙනවා. යන්න කලින් එමෙතුම් ලබා දෙනවා කියලා. ඒ නිසා තව ටික වෙලාවකින් ඔබ කතා කරොත් එහෙම ඔබට එතුමාව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසෙත් අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි ඔබතුමන්ට. ආයුබෝවන් කියලා සමු දෙනවා. ආයුබෝවන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.